අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත සේනා යලි හිසෝසවයි මේ වන විටත් අක්කර දහස් ගණනක් විනාශයි ඊයේ දින සම්මත වූ අයවැයේ සහන අද සිට උත්සව සමයේ බස්නාහිරින් පිටවෙන්නත් එපා බස්නාහිරට ඇතුළු වෙන්නත් එපා සෞඛ්‍යංශ අනතුරු හංගවයි අනුරාධපුරයේ කහටගස් දිගලියටත් සංචරණ සීමා මෙරට කොවිඩ් ආසාදිත මවක් සාර්ථක නියුන් දරූපතක් සිදු කරයි ලෝක බලත් සභා ඡන්දේ කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සොයා බලන්න අගමැතිගෙන් මැතිවරණ කොමිසමට උපදෙස් ස්වාධීන කොමිෂන් සභා පොදු ජන පෙරමුණේ කාර්යාල බවට පත් වෙලා සමගි ජන බලවේගයේ මහලේකම්ගෙන් චෝදනා ප්‍රථමින අවධානය යොමුවන්නේ දේශීය පුවත් වෙතයි අද දින නව ආසාදිතයින් 762 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 31000 සීමාව ඉක්මවා ගියා कोविड-19 वायरस आसाधने भी मेरठ से दूर तवात मरण देखा पिलिबंदव ये राष्ट्रीय दिवार ताऊना कोविड-19 वायरस आसाधने ओ नवरोगीन पांती तिसाई देने को अद पासरोवन विट बाट ताविमान समग मेरठ समस्त कोविड-19 रोगीन के संख्यावत तीस एकदा से सीमाव इक्मवागिया महानूर डिस्ट्रिक्ट के कोविड आसाधीन वार्ता विमान सामग महानूर नगर सीमा पे वसा तेमुनु पासल 42 एलेमिन संदुद्वा दिन सिट यली व्यूर्त किरीमन तीरने करत बनवा සෞඛ්‍ය ක්‍රමවේද සියල්ල අනුගමනය කරමින් අපි මහනුවර නගර සීමා තුළ වසා දමා ඇති පාසල් 45න් පාසල් 3ක් හැර අනිත් සියලුම පාසල් ලබන සෞන්දා සිට විවෘත කිරීමට අපේ කොමිටුව තීරණය කරා. ඉන් අනතුරුව අපේ නිවාඩු කාලය තුළ මුළු මධ්‍යම පළාතටම අනුගමනය කර යුතු ක්‍රමවේදයක් අපි අඳුන්වා දෙනවා. ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලේමඟල් විද්‍යාලය තවදුරටත් වසා දමා තිබෙනවා. මේ අතර ගල්ල අධ්‍යාපන කොට්ටාෂයේ සියලු පාසල් තවත් සතියක් වසා දෙමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගල්ල අධ්‍යාපන කොට්ටාෂයට අයත් සියලුම පාසල් දෙසැම්බර් 14 වනදා සිට 18 වනදා දක්වා වසා දෙමින බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සියත අපකල විමසීමක අනුරාධපුර කහටගස්තිගලිය නගරයේ වෙළඳසැල් සම්පූර්ණයෙන්ම වසදමා සංචරණ සීමා පැනවීමට කහටගස්තිගලිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. ඒ කහටගස්තිගලිය නගරයේ වෙළඳසැල් සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමගයි. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීද මෙලෙස අදහස් පළ වුණා. මේ අවස්ථාවේදී සමහර වෙලාවට අවදානමක් ඇතයි කියා සිතෙන ප්‍රදේශවල අපි අහඹු පරීක්ෂණ සිදු කරනවා දිගින් දිගටම ඒ වගේ අහඹු පරීක්ෂණ සිදු කිරීම තුළින් ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් 19 රෝගීන් හඳුනාගෙන තියෙනවා කොවිඩ් 19 රෝගය යම්කිසි විදියකින් තවමත් අපේ රට තුළ ව්‍යාප්ත වෙනවා නමුත් රෝගය සමාජ සම්ප්‍රේෂණය කරා පරිවර්තනය වෙච්ච රටවල් හා සංසන්දනය කරනකොට තවමත් අපේ රට මේ රෝගය ව්‍යාප්ත වීම පාලිත මට්ටමක තමයි තියෙන්නේ නමුත් එය දිගින් දිගටම පාලනය उत्सव समय विविध स्थान संचरण
සම්පූර්ණයෙන්ම වාගේ අපිට නවත්තන්න පුළුවන් නම් මං හිතනවා අපිට නව වසර හොඳින් මේ රෝගයෙන් තොර වසරක් හැටියට ආරම්භ කරන්න අපිට පුළුවන් වෙයි කියලා හිතනවා ලොබපුරා මාරාන්තික ලෙස පැතිර යන COVID-19 වෛරසය හමුවේ වාර්තා වී ඇති සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව කෝටි 7 ඉක්මවා ගොස් තිබෙනවා එසේම COVID ආසාදිත මරණ 1,591,000 ඉක්මවා ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ සේනා මෙරට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළ මෙම සේනා දළම උහුදුර යලි හිසේ සෙවීමේ අවධානමක් පවතින බවට තොරතුරු දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා දහස් දහ අට වසර මීට වසර දෙකකට පමණ කලින් ඔබට මතක ඇති අපේ කෘෂි කර්මාන්තයට ඉතා බරපතල පහරක් එල්ල වුණු කාල සීමාවක් බවට පත් වුණා සේනා දළඹුවා මේ නම ඇසෙන විටත් කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ඕනෑම අයෙකුට ගෙන දෙන්නේ තර්මක බියක් 2018 වසරේ සිට කෘෂි කර්මාන්තයට එල්ල වූ දැවැන්තම පලිබෝධ හානිය ලෙස සේනා දළඹු උවදුර හඳුන්වන්නට පුළුවන් මේ අතරින් වැඩිම හානියක් සිද්ධ වුණේ බඩේ ඉරිඟුව ගාවට අක්කර 100 ගණනක් මේ හේතුවෙන් විනාශයට පත් වුණා. ඒ වගේම උක් කුරක්කන් වී වගේම එළබළු කෙසෙල් ඇතුළු වගාවන් රසකටත් විවිධ අවස්ථාවන් වලදී සේනා දළඹුවාගේ බලපෑම එල්ල වූ බවයි ගොවීන් පවසන්නේ. සේනා දළඹු උවදුර හේතුවෙන් මෙරට බඩේ ඉරිඟුව අස්වැන්නේ 75%ක් හානි වුණා. සේනා දළඹු උවදුර සඳහා විවිධ පලිබෝධනාශකයන් දේශීය සහ විදේශීය වශයෙන් භාවිත කළත් එම උවදුර සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මෙලෙස කලක් නිහඬව පැවති සේනා දළඹු උවදුර යලිත් හිස ඔසවා ඇති අවාසනාවන්ත පුවතක් අපට දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙව තත්ත්වයක් සමග පලුගස්සැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ ගම්මාන කිහිපයක අක්කර දහස් ගණනක බඩ ඉරිඟු වගාව විනාශයට පත්ව ඇති බව ප්‍රදේශයේ ගොවීන් අප සමග පැවසුවා. මේ පානෝමේ මේන්ත බෙහෙතක් බෙහෙතක් ඉහිනවද මොකද වෙලා තියෙන්නේ තෙල් නංගහගෙන යනවාද අපි බඩේරුඟු හිටවල තියෙන අක්කර හතරක විතර ගිය සැරේ වගේ මේ සැරේත් හැම ගහකම වගේ ඉන්නවා දළඹුවා මහත්තුරු දැන් දෙවෙනි පාර අපි ඔය තෙල් ගහන්නේ කොරෝනා මර්ධනය කරනවා වගේ මේ සේන දළඹුවා මර්ධනය කරන්නත් ගොවි මහත්තුරුන්ට මොකක් හරි සහනයක් සලසලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ මෙම උවදුර සඳහා පිළියම් වශයෙන් කෘමිනාශක යෙදීමට මීට පෙර ගොවින් වෙත උපදෙස් ලබා දී තිබුණත් එම කෘමිනාශක තුලින් මෙවර සේනා දළඹුවා මර්ධනය කළ නොහැකි තත්ත්වයක් පවතින බවටයි ගොවින් පවසන්නේ. මං අය තෙල් ගහන්නේ නැහැ. ගහන අන්තිම වතාව. වැඩක් වෙනවත් තෙල් ගහන ගේ ඊයේ ටැංකි 17ක් ගැහුවා. අදත් ගහන්න තියෙනවා 15ක් විතර. ගැහුවා පස්සේ ඉතින් අපිට තමයි ඊළඟ බොණ්ඩ වෙන්නේ. තෙල් ටැංකි දැනට ගහලා තියෙනවා 10ක්. 12ක් ගහලා තියෙනවා දැනට. 5ක් විතර ගහන්න තියෙනවා. මර්ධනයක් තියෙනවද? ලොකුම නෑ ඉතින්. කාලා තිබ්බට අර ගහ දැන් මේ ලොකු ගහ තියෙනවනේ. මේ ලොකු ගහ දැන් මේ බණ්ඩි එන්නේ. මේ බණ්ඩි ආවිල්ලා තව තෙල් පාරක් ගහපුවාම එතනින් පස්සේ කර්ලට පොඩ්ඩක් චුට්ට චුට්ට විදිනවා එච්චර. කර්ල අර එහෙම තියෙනවා මෙයාට ඇල්ලුවම් පස්සේ. ඉතින් සාමාන්‍ය ඉතින් දෙකෙන් බම වාග්ගේ අයින් කරන්න ඕන එක ගත්ත හැකි. යලිත් හිස ඔසවමින් පවතින සේනා දළඹු උවදුර පිළිබඳව අප සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාගෙන්ද විමසීමක් කළා. මේ සේනා දළඹුව ආපු මුල් වකවානු තුල මේ සඳහා යම් විස්තරසාර විසඳුමක් ලබා දෙන්න මේ කිසිම ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. ගිය සැරේ සේනා දළඹුවගෙන් හානි වෙච්ච ගොවීන්ට තා වෙනකොටත් වන්දි ගෙවල නැහැ. අම්පාර දිස්ත්‍රික්කේ පවුල් 14000කට කෝටි 33ක් ගෙවන්න තියෙනවා. සත්ත පහක් තා වෙනකන් ගෙවල නැහැ. ඒ වගේම තමයි මොනරාගල දිස්ත්‍රික්කේ කෝටි 16ක් ගෙවන්න තියෙනවා පවුල් 9000කට ආසන්න ප්‍රමාණයකට. ඒගොල්ලන්ටත් ගෙවල නැහැ. මේ සියලු වන්දි ගෙවන්න මුදල් ඔක්කොම පාස් වෙලා තියෙන කියලා කිව්වා. හැබැයි මුදල් කොහෙට පාස් වුණාද දන්නේ නැහැ. ගොවියගේ බැංකු ගිණුම වලට නම් පාස්ුනේ නැහැ. බෝග 6ක් ආණ්ඩුව නොමිලේ රක්ෂණය කරනවා. ඒ රක්ෂණය කරන බෝගවලට බඩිරිඟුත් අදාළයි. හැබැයි සේනා දළඹුවා හරි වෙන මොනවා හරි කෘමිහානියක්කින් විනාශ වුණාට පස්සේ වගාව ඒ වන්දි අදාළ වෙන්නේ නැහැ. ඒ රක්ෂණය කෙරුවත් ඊට පස්සේ ගොවියට අදාළ වන්දි මුදල ලැබෙන්නේ නැහැ. ඒක නිසා ආණ්ඩුවට අපි බල කරන කියනවා වහාම මේ සඳහා මැදිහත් වෙලා මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න 2021 අයවැය ඊයේ දින සම්මත වීමත් සමග අද සිට අයවැය යෝජනාවලට අනුව ජනතාවට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනතාවට කඩිනමින් සහන ලබා දීමේ අරමුණෙන්
වත්මන් රජය විසින් ඉදිරිපත් කළ 2021 අයවැය වැඩි ඡන්ද 97කින් ඊයේ දින සම්මත වුණා. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 151 හිමි වූ අතර විරුද්ධව හිමි වුණේ ඡන්ද 54ක් පමණයි. මුදල් අමාත්‍යාංශය පවසන්නේ 2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තීරණය කර ඇති බවයි. ඒ අනුව අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනා මෙසේයි. නිවස සහ දේපොළ ණය සහන දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවස සහ දේපොළ ණය සඳහා රාජ්‍ය සේවකින්ගෙන් අය කරනු ලබන පොලි අනුපාතය පළමු රුපියල් ලක්ෂ 5 සඳහා 3%ක් දක්වාත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7%ක් දක්වාත් මේ අනුව අඩු කෙරෙනවා. සූර්ය විදුලි පහසුකම් ලබා ගැනීමේ ණය සහන රාජ්‍ය සේවකින්ගේ විදුලි බිල අඩු කිරීමේ අරමුණින් සූර්ය බල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් 4%ක් වැනි අඩු පොලි අනුපාතිකයක් යටතේ මෙම වසරේ ජනවාරි මාස පළමුවෙනිදා සිට ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ටද තම ව්‍යාපාරික ස්ථානයේ නිය වහලේ මත සූර්ය බල පද්ධති කට්ටල සවි කිරීම සඳහා මෙම ණය ලබාගත හැකි. පිරිවින් මුල ඉගෙනුම ලබන භික්ෂූ සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවහන් තිළිණපත් ලබා දීම අති දුෂ්කර දුෂ්කර හා හුදකලා ප්‍රදේශවල පිහිටි පිරිවෙන් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සීල මාතාවන්ට සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබා දීමට මින් කටයුතු කරනවා. කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාරක ප්‍රාග්ධන ණය ලබා දීම තෝරාගත් ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10ක් හරහා මෙම ණය ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. COVID-19 වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකින්ගේ වියදම් අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් දැරීමට පියවර. රාජ්‍ය සේවකයෙකු COVID-19 වසංගතයේ මුහුණ දී ජීවිතක්ෂයට පත්ව හොත් එම වර්ණය සඳහා අග්‍රහාර රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 7ක උපරිම රක්ෂණ ආවරණයක් ලබා දීමටත් අසනීපව බෙහෙත් ගැනීම සඳහා COVID රෝගය සඳහා ප්‍රතිකාර ගනු ලබන රෝහලක නතර වීමට සිදු හොත් ඒ සඳහා දිනකට රුපියල් 3000 බැගින් දින 10ක් සඳහා උපරිම රක්ෂණ වන්දි ලබා දීමට නියමිතයි. තරුණ ව්‍යවසායකින්ට හා ව්‍යාපාර ආරම්භීමට මූල්‍ය පහසුකම් ලබා දීම වෘත්තීය පුහුණු අවසන් කරන ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ව්‍යවසායකින්ට මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 4%ක සහන පොලි අනුපාතිකයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය ලබා දීම දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගොවීන් දිරි ගැන්වීම එමගින් උපරිම රුපියල් ලක්ෂ 10 දක්වා සහනදායි ණය කොන්දේසි යටතේ කිරි ගොවීන්ට ගවයින් මිලදී ගැනීමට අභිජනනය ගවගාල් ඉදිකිරීම් උපකරණ මිලදී ගැනීම ආදී කටයුතු සඳහා ණය ලබාගත හැකි. රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබා දීම මේ අර්ථයේ රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව මහජන බැංකුව හා ජාතික ඉදිරි කිරීමේ බැංකුව හරහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් 6.25%ක පොලි අනුපාතිකයක් යටතේ වසර 25කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැකි. මෙම ණය යෝජනා ක්‍රමය 2021 වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර අද පෙරවරුවේ විජිරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්ුණා. එහිදී පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට උපදෙස් ලබා දුන්නේ. පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩ කඩ සොයා බලන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට පැවසුවා. මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ප්‍රකාශ කළා. මේ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා සුදුසු බවද ඔවුන් පෙන්වා දුන්නා. මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාවයද ප්‍රකාශ කළා. ඊට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් තමන් මේ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් කළා. මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ජේෂ්ඨ නීතිඥ නිමල් ජී පුංචිහෙව මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කොරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. කොරෝනා දෙවන රැල්ලෙන් පසුව රජය පාසල් කෙරි ආරම්භ කිරීමට කටයුතු කළද ඒ සඳහා රජයට කිසිදු පෙර සූදානමක් නොතිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කඩුවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
කොරෝනා අර්බුදය නිසා අපේ දූ දරුවන්ව කොරෝනාවට බිලි දෙන්නට බෑ. හැබැයි ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නත් බෑ. ඉතින් මේ මට තියෙන විවේචනය මෙන්න මේකයි. බ්‍රහස්පතින්දා දවසක රාත්‍රී කාලයේ තීන්දුව කරලා සිකුරාදා උපදෙස් ටික යවලා සඳුදා ඉඳලා පටන් ගන්න කිව්වා. ඒතර මට තියෙන විවේචනය නියමාකාර විධිමත් පෙර සූදානමක් නැතුව තමයි මේ වැඩ කටයුතු ආරම්භ වුනේ. ඒ විවේචනය මට තියෙන. අධ්‍යාපනය ලබා දීම සඳහා මූලික සැලැස්ම අපේ රටේ පාසල්වල පටන් ගන්න තිබුණානේ. අඩුම ගානේ අවශ්‍ය උපකරණ ලබා දීම, ඒ වගේම දූ දරුවන්ට ඒ ඩේටා වලට වැය වෙන ප්‍රමාණයට මුදල් ශක්තියක් ලබා දීම, ඒව පටන් ගන්න තිබ්බනේ. නෑනේ එහෙම උනේ නෑනේ. බොහොම සුන්දර චිත්‍රයක් මම ආපෑව. කිසි ප්‍රශ්නයක් නෑ. අපි කොරෝනා ඉවර කරලා තියෙන්නේ. කිසිම පෙර සූදානමක් තිබුණ නෑ. දෙවෙනි රැල්ලකට මුහුණ දෙන්න. ඔන්න ඕකේ පළ විපාක තමයි අපේ රටේ පාසල් සිසු දූ දරුවන් අද මුහුණ දෙන්නේ. පාසල් සිසුන් සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අධ්‍යාපන කටයුතු වලට වැය වෙන මුදල රජය විසින් දැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ආණ්ඩුව පාසල් අරින්න උත්සාහ කරනවා. ඊට පස්සේ කොරෝනා නිසා ආයි අධ්‍යාපන කලාප වශයෙන් වහගෙන යනවා. ඊට පස්සේ කියනවා ඔන්ලයින් එකෙන් උගන්වන්න කියලා. අධ්‍යාපන බලධාරීන් පිළිගත්තා ඔන්ලයින් අධ්‍යාපනය ඊතරම් සාර්ථක නැහැ කියන්නේ. මේ ටෙලිෆෝන් එකක් ඉස්සරහා තියා බලාගෙන දරුවෙට ඉගෙන ගන්න බෑ. ඉදිරි මාස කීපයක් අපිට හරි පැහැදිලි අනිවාර්ය වශයෙන්ම අන්තර්ජාලය හරහා තමයි දරුවන් යම් ප්‍රමාණයකට උගන්වන්න වෙන්නේ. එමුස අනිවාර්යයෙන්ම අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි නොමිලේ අධ්‍යාපනය. නොමිලේ අධ්‍යාපනය තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ ස්කූල්ට අවිල්ලද, ගෙදරින්ද කියන එක වෙනම කතාවක්. එහෙමනම් අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න තියෙන්නේ අපි ආණ්ඩුවට බල කර කියා සින්නවා කොරෝනා අවදානම තුරංගන සංකල් සෑම පාසා දරුවෙක්ටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙයි. දරුවන්ට මේක කියන උපකරණ නැහැ. අපේ රටේ දෙමව්පියෝ තමන්ගේ ඇඟිලිවල කරගට මතු වෙනකන්, ඇඟිලි ගෙවෙනකන්, නියපොතු ගෙවෙනකන් කුලී වැඩ කරලා හොයාගන්න සොච්චම අද දවසේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට වියදම් කරන්න උන්ට හැකියාවක් නැහැ. මොකද උන් අද ඉතාමත් අමාරුවෙන් තමයි තමන්ගේ ජීවිත ගත ගහමින් තිබෙන්නේ. ඔවුන්ගේ දරුවන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමේ කිසිදු හැකියාවක් මේ දෙමව්පියන්ට නැහැ. ඒ නිසා තමයි අද අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට මේ ඉසුරුපා ඉදිරිපිට ආරම්භ කරේ මේ ආණ්ඩුවේ බලධාරීන්ට බල කරන්න මේ ඔන්ලයින් අධ්‍යාපනය හැම දරුවෙකුටම නොමිලේ ලබා දෙන්න කියන බලකිරීම කරන්න. වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය සුභවාදී අයවැයක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවුරුදු පහක් යාපාල ආණ්ඩුව මේ රට පාලනය කරා. ඒ අවුරුදු පහ පාලනය කරපු ආණ්ඩුවට අන්ත පරාජයක් මේ රටේ ජනතාව ලබා දුන්නා. ඒ අන්ත පරාජයක් ලබා දුන්නේ අයවැයක් ඉදිරිපත් කිරීම තුළ රටේ ජනතාවට යම් සේවාවක් ඉටු කරන්න බැරි වෙච්ච නිසා. ඉතින් එවැනි අය කොහොමද අපේ අයවැය ගැන කතා කරන්නේ? මේ අයවැය සුභවාදී අයවැයක්. කොවිඩ්-19ට මුහුණ දෙමින් ජනතාවගේ දේශීයත්වයට ගරු කරමින් හැම ග්‍රාම සේවා අවසන් 14000කම යටිතල පහසුකම් ක්‍රියාත්මක වෙමින් අපනයනය වැඩි කරමින් ආනයනය අඩු කරමින් අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ අයවැය තුළ ක්‍රියාත්මක කරනවා. අද පෙළහීන විපක්ෂයට එල්ලෙන්න වැලක් නැහැ. එක වෙලාවක දේශීය වෛද්‍ය ධම්මික වේද මහතාගේ පැණිය පිළිබඳ එල්ලෙන. එක වෙලාවක ආදාහනය කරනවද භූමි දානය කරනවද කියන එක මත එල්ලෙනවා. මේ විදිහට එක එක පිදුරු ගස්වල එල්ලෙන විපක්ෂයක්. ඒ නිසා මේ විපක්ෂයට අද සටන් පාඩ නැහැ. ඇයි? මේ විපක්ෂය මේ රටට කරපු සියලු හතුරුකම් අද අනාවරණය වෙලා ඉවරයි. ඒවට සාර්ථක පිළියම් යොදලා ඉවරයි. 2021 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය තමයි ලංකාවේ අයවැය ඉතිහාසයේ ග්‍රාමීය සංවර්ධනය ඉහළම ප්‍රමුඛතාවයකට ගත්ත අයවැය. ඒ කියන්නේ අපි මේ ඉන්න පවතින ලෝක සහ ජාතික ආර්ථික වටපිටාවත් එක්ක ගලපලා ඉදිරි කටයුතු සලසුම් කරලා තියෙන්නේ මූලික වශයෙන්ම ග්‍රාමීය සංවර්ධනය ප්‍රමුඛ කරගෙනමින්. පෞගේ යහපාලන ආණ්ඩුව මේ රටේ ගමේ සංවර්ධනය කියන එක මුළුමනින් මතහැරියා. ඒ නිසා මේ මොහොතට මේක වඩාත් ගැලපෙනවා. අපි ඉදිරි සතිය ඇතුලේ කාලය තුල මේ වැඩපිළිවෙල ගමින් ගමට දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලක් තමයි මේකේ පදනම. හැබැයි ඉතින් ඕක තේරුම් ගන්න තරම් පුළුවන් මිනිහෙක් සජිත්ගේ මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නැහැ. ඒක යවුල තියෙන. ඒ කියන්නේ මේ අයවැය අන්තර්ගතය කියවාගත හැකි කෙනෙක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයන් වත්මන් රජයේ විසින් ස්වාධීන කොමිෂන් සභාවල ඉහළ තනතුරු සඳහා පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
ස්වාධීන කොමිෂන් සභා සියල්ලද විනාශ කරමින් කොමිෂන් සභාද දේශපාලනය කරන්න කියලා තියෙනවා. පොලිස් කොමිසමේ සභාපති කියනවා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සංකල්පය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. රාජ්‍ය සේවා කොමිසමට දාලා තියෙනවා ව්‍යාපාරිකයෝ දෙන්නෙක්. ඒ විතරක් නෙවෙයි මැතිවරණ කොමිසමට බොහොම දේශපාලන පක්ෂපාතී පුජ්‍යලයේ දාලා තියෙනවා. අද කොමිෂන් සභාවල මුල් පිටුවල ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ හිටපු කට්ටිය. බොහොම ලොකුවට උජාරුවට කිව්වා මේ රටේ ඉන්න උපාධිධාරීන් ඔක්කොටම අපි ගෞරවයක් විනිද රැකියා දෙනවා. දැනටමත් රජයේ සේවයේ කාර්යාල කම්කරුවෝ කම්කරුවෝ විදියට පහළ ශ්‍රේණිවල උපාධිධාරියෝ 3500ක් ඉන්නවා. අපි කියනවා උපාධිධාරීන්ට සාධාරණයක් වෙන විදියට කටයුතු කරන්න. කොවිඩ් ව්‍යවස්ථාව නැති වෙනකොට මේ රටේ ආණ්ඩු විරෝධය එළියට එයි. මේ කොමිෂන් සභාවල පත්වීම ආණ්ඩු පක්ෂය තුලම විශාල විරෝධයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිතුමා දේශපාලනේ නොකරට ඔය ආණ්ඩු පක්ෂයේ ඉන්න 90%ක්ම දේශපාලනය කරපු දෙවි. ඒගොල්ලන්ට තේරෙනවා. ඔය ජනාධිපතිතුමාගේ වටේ ඉන්න ඔය වියත් මගද උගත් මගද මහ මගද මන් දන්නේ නැහැ. ඌ ඉන්න කට්ටිය මේ රට ගෙන යන්නේ ප්‍රපාතයකට. දැන් මේ අලුතෙන් පත් කරන මානව හිමිකම් කොමිෂන් සභාවේ නම් ටික දැම්මම අපිට තේරෙනවා. ඒක නිකන් අපි පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට යනවා වගේ තමයි අලුත් මානව හිමිකම් කොමිෂන් සභාව කියලා තමයි අපිට හිතෙන්නේ. ජනතාවට කිව්වේ නීතිය ආධිපත්‍ය හදනවා කියලා. දැන් පොදු ජන පෙරමුණේ ඉන්න අයට එක නීතියයි අපිට එක නීතියයි. ඔබතුමා කෑගල්ලේ පැත්තේ කියලා නැද්ද පැණි එහෙම ගන්න? මම තාම ඒකට ගියේ නැහැ. ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පැණිය ලබා දීලා තිබෙනවා. එහෙනම් ඔබතුමාට හම්බෙයි දැන්. ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන් විතරයි ලබා දීලා තියෙන්නේ. අපිට ලබා දීලා නැහැ. ඒ කියන්නේ විපක්ෂ කමක් නැහැ. ඒ කියන්නේ විපක්ෂය ඇයිද කොරෝනා හැදුනට කමක් නැහැ කියලා තමයි මම හිතන්නේ ආණ්ඩු හිතන්නේ. ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ කාන්තා ආසන සම්මේලන මාලාව හෙටින් ආරම්භ වෙනවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් අපවත් විපදාල සිරිදම්ම රක්කිත වංශ අලංකාර අනුවිජ්ජක පූජ්‍ය ගංගුඩවිල සෝමනා හිමිපාණන් වහන්සේගේ දෑපර මෑණියන් වූ එච්.ච. චලට්නෝනා මාතාව බැහැ දැකීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එතුමියගේ නිවසට පැමිණ තිබෙනවා. එෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇගේ සුවදුක් විමසා බලා නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබුණා. එම අවස්ථාවට එතුමියගේ පවුලේ බොහෝ පිරිසක් එක්ව සිටියා. පසුකීදා විවෘත කෙරුණු පෑලියගොඩ මැණින් වෙළඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ට ඇත් වෙළඳ සැල් නිසි ලෙස ලබා දෙන ලෙසට බල කරමින් එම ව්‍යාපාරික ප්‍රජාව ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. 2009 වසරේ යුද්ධය අවසන් නදීරේ කුරුරු ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාකාරීව කටයුතු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස යුද හමුදාවට නිර්භීත සේවාවක් ඉටු කළ මුලතිව් 68 වන සේනාංකයේ යටතේ ස්ථාපිත 682 බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් සුභාෂණ වැල්කල මහතා පසුගියදා දිවිගමනින් නික්ම ගියා. ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ බණ්ඩාරගම අඳුන්වැන්න පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. බුරවි සුලුකනාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයක් සමග මඩකල්පුව දිස්ත්‍රික්කයේ අක්කර 2467ක් විනාශයට පත් වී තිබෙනවා. මේ හේතුවෙන් මහකන්නේ වීගොවිතැනද අඩාල වී ඇති බවයි දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එම් ජගනාතන් මහතා ප්‍රකාශ කළේ. වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍යාංශ මගින් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තාවකාලිකව නතර කර ඇති අවස්ථාවක නිසි අවසරයකින් තොරව වැලිමඩ නගරයේ පැවැත් වූ පෞද්ගලික උපකාරක පන්තියක් වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා වැලිමඩ පොලිසිය විසින් නතර කිරීමට පියවරගෙන තිබෙනවා. මාවිත කුමර සමුද්ධි එකමුතුව විසින් 24 වන වරටත් සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුරක් නැදුන්ගම ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. බදුල්ල පළාත් මහරෝහලේ ලේ දන් දීමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය රුධිර ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතර රුධිර පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැලිමඩ මෙතිවන්න කුට්ටාශී මාලිකා තැන්න හා පිටපුල ගම්මානයේ යාකරමින් ඇති මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.